තථාගතයන් වහන්සේ ඒ චන්දුකම සූත්‍රයේ පෙන්වා වදාන ආකාරයට එවගේම අභින්න පච්චවෙක්කන සූත්‍රයේ පෙන්වා වදාන ආකාරයට ඒ හැම විටම අපි මේ උපනාහය කියන කෙලෙසේ පහ කරලා ඒ උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය බද්ධ සංඥාවක් කෙනෙක් සමග හෝ කණ්ඩායමක් සමග හෝ ඒ වගේම ද්‍රව්‍ය වස්තු ආදී ඒ පිළිබඳව තමන්ගේ පෙර අත්දැකීම් මත තමන් එකතු කරගත්තා වූ ඒට පටබැඳි යම් කිසි ඒ වෛර ක්‍රෝධ සිතිවිල්ලක් හෝ යම් කිසි ආකාරයක ඇලීම ගැටීම් ස්වභාවයක් පිළිබඳව ඒ සිතේ තිබෙන්නා වූ ඒ සංඥාවන් සහිතව කෙනෙක්ව දකින එකේදී ඉවගේ ඇසුරු කිරීමෙන් තමන්ට අකුසලයක් සිදු වී ඒ පලාසය කියන අගුණයේ දක්වා සිටී ඒ ද්වේෂ ස්වභාවය ගලා ඒ වර්ධනය වී හැකි බව තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ ඔස්සේ අපි සීලෙන් වෙන් වෙන්නට පවා ඉඩ දෙනවා. කීලාම් කීම ආදී වශයෙන් අපි වෙන් කිරීමේ ස්වභාවයන් ඔස්සේ අපි ඒ මසුරු බව අපේ අතින් නොදැනුවත්වම ඒ මසුරු බවට අපි සිත ගමන් කිරීමට මේ ස්වභාවය හේතු වෙන බව තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා හැම දිනකම මේ නව දිනයක් නව ආකාරයකට ඉන්නේ ලෝකේ නියම ආකාරයටම දකින්නට උත්සාහ කරන්නා වූ ඒ නව දැක්මෙන් යුතුවම ලෝකයේ දකිමින් ලෝකේ නැවුම්ව දකිමින් ලෝකේ දුප්පත් පොහොසත් රෝගී නිරෝගී සිල්වත් දුසිල්වත් ලොකු කුඩා ඒ වගේම ඉහළ තත්ත්වයෙන් පහළ තත්ත්වයේ ආදි වශයෙන් මේ නොයෙකුත් ආකාරයෙන් අපි බෙදා වෙන්කොට දැකීමට වඩා සමානාත්මතාවයෙන් යුතුව මේ හැම දිනාම මේ එක දුකේ දුක නැමැති අම්මගේ දරුවන් අපි හැමෝම මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයෙන් කිසිදු මේ තරහ තිරමේ වේදයක් නොමැතිව අපට මුහුණ දෙන්නට දුක් වෙන එක සිදු වෙලා තිබෙනවා. ඒක නිසා අපි කුමකට මේ ආරෝග්‍ය මදයෙන් මත් වෙලා සිටින්නේද? මම ලිඩ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ අපි කුමකට මේ තරුණ මදයෙන් මත් වෙලා සිටින්නේත් අපි හැමෝම වයසට යනවා. ඒ වගේ අපි කුමකට ජාති මදයෙන් මත් වෙලා සිටින්නේ මං අහවල් ජාති ආදී වශයෙන් කුමකටේ ආදී වශයෙන් අපි මානයක් ඇති කරගන්නද ඒක සුදුසු නැහැ. ඒ නිසා අපි කිසිදු ඒ වේදයකින් තොරව අපි හැමෝම එකම දුක බෙදාගෙන සිටින්නා වූ ඒ එකම දුකක හිමිකරුවන් වෘතිස්සෙක් තලය එක සංසාර දුක්ඛයක හිමිකරුවන්. ඒ වගේම අපි කවදාවත් මැරෙන්නේ නැහැ කියන චින්තනයෙන් යුතුව ආයුමදයෙන් යුතුව අපිට දීර්ඝ ආයුෂ තිබෙනවා කවදාවත් මැරෙන්නේ නැහැ වගේ අපි කටයුතු කරමින් ඒ යන ස්වභාවයේ තථාගතයන් සිසුදුසු නැහැ කියලා පෙන්නනවා. ඒක නිසා නිරන්තරයෙන් හැම විටම අපි සිහි කළ යුතු කාරණාවක් පිළිබඳව තථාගතයන් වහන්සේ මේදී පෙන්නනවා. අපි හැම විටම මේ ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඒකයි ඇත්ත. ඒක නැතුව දකින්න එකයි අපි දෘෂ්ටි සාගත වැරදි දැක්මකින් දකින්නේ. අපි සදාකාලික ජීවත් වෙන කවදාවත් ලෙඩ වෙන්නේ නැති, කවදාවත් වයසට එන්නේ නැති, තරුණ මදෙන්, ජීවිත මදෙන්, ආයු මදෙන්, ජාති මදෙන් මත් වෙලා දකින්නේ. එසේ නොමැතිව ලෝකීය යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. ඒ ඇත්ත චතුරාර්ය සත්‍යත් සමගින් කෙනෙක්ව දකින්නේ. නැවුම් ආකාරකින් අලුත් කෙනෙක් විදිහට අසරණ කෙනෙක් මේ සංසාර දුක උරුම කරගත් කෙනෙක් සංසාරයේ දුකෙන් නොමිදුණු කෙනෙක්. ඒ වගේම අපි හැමෝටම කර්ම විපාකයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ගැලවුණු කෙනෙක් නැහැ මේ ලෝකේ. ඒ වගේම අපි හැමෝටම ප්‍රියංගෙන් වින් වෙන දුකට උරුමකම් කියන්න සිද්ධ වෙනවා. අපි සදා හැම විටම සූදානමින් සිටිය යුතුයි. සිත සූදානම් කරගෙන සිටිය යුතුයි. අපි
හැම දිනාටම හැම දෙයක් හැරදාලා යන්න සිද්ධ වෙනවා. අවසාන මේ කය පවා අපිට හැරදාලා යන්න සිද්ධ වෙනවා. නෑදෑයන්, දූ දරුවන්, ඥාතීන් ගැන කුමන කතාවද? මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස් අවසාන අපිට අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා. අපිට කොයි වෙලේ මේවා අහිමි වේද කියලා කියන්නත් බෑ. ජීවිත කාලයේ සිටින මොහොතේ එනම් ඒවටත් ඇලිලා සිටියොත් අපිට දුකටයි උරුමකම් කියන්නේ සිද්ධ වෙන්නේ. ඒ ඇහැ කන නාසය දිව ශරීරයේ මන ඒ වගේම තමා ඒ උදේ හැම උදෑසනම කරන තමන් අවදි වෙන විට අලුත් කෙනෙක් විදියට දකින්න මේ දුක උරුම කරගත්ත කෙනෙක් ඉහි මම නිරෝගී වෙලා ඉන්න පුළුවන්. නමුත් අද තත්ත්වේ වෙනස් වෙන්න පුළුවන්. ඊමට මං දීර්ඝ ආශ වළඳපු කෙනෙක්. නමුත් හෙට ඒ වෙනස් විය හැකියි. මම හයි හත්ති ඇතිව හිටියද ඊයේ වෙනකන්. නමුත් අද ඒ වෙනස් වෙන්න පුළුවන්. ජීවිතයේ යහපත් කරදර අඩුවෙන් තිබුණා. ඊයේ තාක් කරදරයක් නොමැතිව තිබුණා ජීවිතේ. අපේ කණ්ඩායමට කිසි ප්‍රශ්නයක් නැතුව තිබුණා. ඒක නිසා මම මෙහෙම මම මෙහෙම කණ්ඩායමක කියලා මම නොබියව කිව්වා. නමුත් අද තත්ත්වයේ ඒක වෙනස් වෙන්න පුළුවන්. මුළු කණ්ඩායමම අනතුරට පත් වෙන්න පුළුවන්. කිසිවෙකු නිරුපද්‍රිත නැහැ මේ ලෝකේ. එහෙනම් තමන්ට ඒ අලුත් කෙනෙක් විදිහට දකින්නවා නම් අර මෙතික් පැවති ඒ දැඩි ඇලීම් ස්වභාවය සිතේ පවත්නවා. එකේ තිබෙන ආදීනවය දැක මේ අලුත් කෙනෙක් මේ ජරා ව්‍යාධි මරණ මේ කර්ම විපාකයන් වලට තවමත් යටත් ඒ නොමිදුණු ඒවගේම ප්‍රිය විප්පයෝගයට ගොදුරු වෙන මේ දුක් දුලහට උරුමකම් කියන්නව කෙනෙක් මේ දුක් වලට යටත් කෙනෙක් එනම් ආර්ය සත්‍යයට අනුව තමන් දකිනවා. ඒ පිබිදියා අලුත් කෙනෙක්. එහෙනම් අපි මේ නව ආරම්භ වෙන මේ නව ගමන අපි අලුත් කෙනෙක් විදිහට හැමදාම නව දවසක් අපි ඇති කරගමු. හැම විටම අපි උත්සාහ කරමු ආර්ය සත්‍යයත් එක්ක ලෝකය දකින්න. සැනසුණු මානේ බහැරකොට ඒ ආර්ය සත්‍යයෙන් පිට දේවල් අරගෙන මාන වෙන්නට සුදුසු නැති ස්වභාවය පිළිබඳ හොඳින් අවබෝධ කරගන්න. අවසානයේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනත් අපිට අහිමි වෙනවා. අපි ලද දින් සතුට වෙලා ගමන යම්. ඉදිරි පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් හැකියකම ලොකු ජයග්‍රහණය. සරල ජීවිතය තියෙන කිපිරීදී බොහෝ වැදගත් වෙන ජයග්‍රහීතය. ඒ වගේම සැනසුණු කාර්ය බහුල නැති ඒ හුස්මක සැනසෙල්ල ගන්නට පුළුවන් විවේකයක් සහිත සැනසෙල්දායක ජීවිතයක්. ඒ මානෙ අඩුවෙන් අඩුවෙන් ආරි සත්‍යත් එක්ක ඉන්නේ ඉන්න තමගේ සිත තැම්පත් වෙනවා. සැනසෙල්ල ගලන අපි ආරි සත්‍යෙන් තමන්ටම බොරු කරගෙන තමන් ඒ ආර්ය සත්‍යයෙන් වෙන් වෙලා කටයුතු කරන විට තමන්ට බොහෝම ඒ මානේ අධිකකම නිසා අපිට බොහෝ අවිවේකී ඒ තත්ත්වයේ මානේ පරිස්සම් කිරීම සඳහා අපි කොයිතරම් දුක් විඳිනවද? නමුත් ඒ කොච්චර දුක් විඳත් ඒව පවත්වන්න පුළුවන්. ඒව අහිමි වෙනකොට කොයිතරම් දුකයිද? අපි අර ගහේ කරටියේ සිට පහළට වැටෙනකොට දුක වැඩි නේද? ඊට වඩා පහළත් එක ඉඳලා වැටුණට වැටෙන විට දුක අඩුයි නේද? ඊට අපි පොළොවේම රැඳී සිටියොත් දුකක් ඇත්තෙම නැහැ නේද? එහෙනම් අපි මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මන අපි මනිමින් නිරන්තරයෙන් මනිමින් අපි අනිත් අයත් එක්ක සංසන්දනය කරමින් හැම විටම මේ ගමන් කරන මේ ගමන
ගමනේ තියෙන දුක්ඛිත ස්වභාවය දකින්න. ඒ දැක මේ මනිනේක පැත්තක තබලා අපි සැනසුණු නිහතමානී ගමනක් යම් බලන්න ඒ ගමන කොයිතරම් සැනසෙල්ලද තමන් සංසන්දනය කරන්න යන්නේ නේ කා සමගවත් බොහොම සැනසෙල්ලදායක ජීවිතයක් බොහොම නැවුම් ජීවිතයක් අලුතින් ඇස්සරපු ලස්සන දවසක් අලුත් ගමනක් සැනසෙල්ලේ ගමන යම් අපි සැනසෙල නැති නොකර ගමු අපි නිවන නැති කර ගන්න එක කොයිතරම් පාඩුවක්ද මොකද මේ ලෝකේ කිසිම කෙනෙකුට අපිට නිවන ලබා දෙන්න බෑ ඒ සැනසෙල ලබා දෙන්න බෑ ඒ තිබෙන්නේ තමන් තුළ ඒ නිවනින් සැනසෙන සංසෙල සිතින් මේ ගිනි ගන්නා වූ දැවෙන ඒ රෝගී වුණු ලෝකයේ සියලු ලොකු සියලු සත්වයෝ කායිකවත් මානසිකවත් නිදුක් වේවා නිරෝගී වේවා බිය නැත්තෝ වේවා සැපවත් වූ සිත් ඇත්තෝ වෙත්වා සියලු දුකින් අත මිදේවා නිවන් සුවෙන් සුවපත් වෙත්වා යන මෙත් පැතුම මුළු විශ්වය පුරාම සුළු මොහොතක් පතුරවමු